අයිබෝවන් සෝපත්තු යහපත් දවසක් ඔබට ශ්‍රේෂ්ඨ මිනිසා අරමුණු අතින් සාධාරණයි ක්‍රියාවෙන් කාරුණිකයි ජයගත් වෙත නිහතමානී එවැනි ශ්‍රේෂ්ඨ මිනිසුන් තරන්නට කෙරෙන මාධ්‍ය මෙහෙවරයි අදත් මෙලෙසින් ආරම්භ වෙන්නේ මේ ඔබෙම ජා ටීවී හෙල්ත් ටෝක් එතින් හිතවතුනේ සුපුරුදු පරිදි අපේ අඟහරුවාදා රාත්‍රියේ 7ට ජාල් ටීවී කේබල් ටෙලිවිෂන් ඔස්සේ තමයි ඔබ හමුවට එන්නේ. වගේම අපගේ YouTube සහ Facebook පිටු වලිනුත් අපට ඔබට මේ වැඩසටහන නැරඹිය හැකි කියන කාරණයක් මතක් කරන්න කැමතියි. අපි හෙඩ් ටොක් තුලින් විවිධ ආකාර වූ මාතෘකා කතා කරනවා සමාජයේ සෞඛ්‍යයට සම්බන්ධ වෙන සමාජ සෞඛ්‍ය ප්‍රජා සෞඛ්‍ය සහ අනෙකුත් සමාජීය කාරණා හට සම්බන්ධ වෙන දේවල්. දැන් අද ඒ අතරින් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට සම්බන්ධ වූ මාතෘකාවක් පිළිබඳ කතා කරන්න රැයි කතා කිරීම සඳහායි අද දවසේ අපි මේ අඩ හෝරාව වෙන් කරගන්නේ. ඉතින් විශේෂයෙන් කැඩුම් බෙදුම් පිළිබඳ චිකිත්සාව මේක ඇලෝපැති නැත්නම් බටහිර වෛද්‍ය විද්‍යාවේදී නම් ඕතොපෙඩික් නැත්නම් කැඩුම් බෙදුම් සම්බන්ධව කතා කරන ඕතොපෙඩික් කියලා කියනවා මේ ටර්ම් එක. මේක ආයුර්වේදයට අනුව ගත්තොත් කතා කරන්නේ කැඩුම් බෙදුම් චිකිත්සාව කියන. ඉතින් ඒ සම්බන්ධ වූ කාරණා වගේම ඔබට වැදගත් වෙන ප්‍රායෝගිකව අත්දැක බැරි හැකි සහ තිබෙන ලෙඩ රෝග පිළිබඳ දැනුවත් වෙලා ඒවට අදාළව ආයුර්වේදයට අදාළව කොහොමද ට්‍රීට්මන්ට්ස් නැත්නම් ප්‍රතිකාර ලබා ගන්න කියන කාරණා ගැන කතා කිරීම සඳහා අද දවසේ අපේ මැදිරියට ගෞරවයෙන් අපි ආරාධනා කරමු ලැබුවා බොරෙල්ල ආයුර්වේද ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ කැඩුම් බිඳුම් පිළිබඳ සායනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් උපශාන්තට ඔබතුමාට ආයුබෝවන්. දැන් වෛද්‍යතුමනි මේ කැඩුම් බිඳුම් පිළිබඳ විවිධාකාර නම් වලින් වෙදදුරන් ශ්‍රී ලංකාවේ ඉන්නවා. අපි දකින විවිධ ඇඩ්වර්ටයිස්මන්ට් ඔස්සේ කැඩුම් බිඳුම් වලට ආයුර්වේද ප්‍රතිකාර, සාම්ප්‍රදායික වෛද්‍ය ප්‍රතිකාර, දේශීය වෛද්‍ය ප්‍රතිකාර යන දේවල් විවිධාකාර විදිහට මේ දේවල් ප්‍රචලිත වෙලා තිනවා ශ්‍රී ලංකාව පුරා. යෝගම අපේ දැනුවත් වීම අනුව විදේශයන් ඉන්න විදේශිකයන් පවා මේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙන් ලබා ගන්නා ට්‍රීට්මන්ට් නැත්නම් මේ ප්‍රතිකාර සඳහා යොමු වීම යම් ප්‍රවණතාවක් දැන් ඇති වෙලා තිබෙනවා විශේෂයෙන් ප්‍රවෘත්ති පත්‍රවලත් මේ වාර්තා කර තිබුණා පසුකෙ දවස්වල. වතරමනේ අතර මේ කැඩුම් බිඳුම් පිළිබඳ චිකිත්සාව කොහොමද ඔබ මුලින්ම හඳුන්වා දෙන්නේ? ඇත්තටම මේකේ අතීතයේ ඉඳන් මේ දක්වා පැමිණීම ගැන පැහැදිලි කිරීමක් කළොත් මම හිතන්නේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව කියන්නේ අපිට ඉන්දියාවෙන් ලැබුණු වෛද්‍ය විද්‍යාවක්. මේ වෛද්‍ය විද්‍යාව ලංකාවට පැමිණීමට පෙර අපේ රටේ භාවිත වුණේ පාරම්පරිකව ආපු චිකිත්සා ක්‍රමවේදයක්. ඒක කාලයත් එක්ක මේ රටේ ජනතාව එවැනි අවස්ථාවලදී භාවිත විවිධ ඖෂධ, විවිධ පැලෑටි වර්ග, පොතු වර්ග භාවිත කරමින් කරගෙන ආපු චිකිත්සාවක්. කාලයත් එක්ක මේකේ අධ්‍යක්ීම් සහිතව මේකේ යම් උච්ච අවස්ථාවකට පැමිණියා මෙන්න මේ ඖෂධ වලින් මේ අපේ ශාරීරිය සිදුවන්නා වූ අස්තිවල බිඳීම් සුව කරන්න පුළුවන් කියන කතිකාවක් සමාජය තුළ ඇති වුණා. මේක තමයි පාරම්පරිකව එක එක පරම්පරා හැටියට මේ වර්තමානිය දක්වා ඇවිල්ලා තියෙන්නේ. ඇත්තටම අපේ රටේ පාරම්පරික වෛද්‍යවරු අතර මේක ඉතාමත්ම ප්‍රචලිතයි. ඒ වගේම ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හදාරන ශිෂ්‍ය පරම්පරාව මේක ශල්‍ය වෛද්‍ය විද්‍යාව යටතේ තමයි හදාරනු ලබන්නේ. අපේ ආයතන තුල අධ්‍යයන ආයතන තුල ආයුර්වේදයේ හදාරන වෛද්‍ය නිලධාරීන් හදාරන්නේ මේක ශල්‍ය වෛද්‍ය විද්‍යාව යටතේ. ඊට අමතරව එම ශිෂ්‍යයින්ට මේක රටේ ඉන්න ප්‍රසිද්ධ පාරම්පරික වෛද්‍යවරුන්ගේ දැනුම ලබා දීමේ අධ්‍යයන වැඩපිළිවෙලකුත් මේ මේ පාඨමාලාව තුළ අන්තර්ගත වෙලා තිනවා. ඒ නිසා මේ ඉන්දියාවෙන් ආපු ආයුර්වේද වෛද්‍ය ක්‍රමයක් පාරම්පරිකව එන කැඩුම් බිඳුම් චිකිත්සාවත් දෙක සංකලනය වෙලා තමයි අද ආයුර්වේද රෝහල් වල මේක ඉතාමත්ම ජනතාවට හිතකර ලෙස භාවිතා වෙන්නේ. ඇත්තම කැඩුම් බිඳුම් කියන්නේ දැන් අපි අතීතයේදී ගත්තාම අශ්වයන්ගේ පිටේ ගිහිලා වැටීම සිදු වෙනවා. ඒ වගේම ගස් වලින් වැටිලා සිදු වෙනවා. ඒ කාලේ මේක ගස් වෙදකම කියලාත් හඳුන්වනවා. ඒ වගේම විවිධ අවස්ථාවලදී යුද්ධයට ගිහිල්ලා සිදුවන අස්ති වලට සිදුවන හානි තිනවා. මෙන්න මේ අවස්ථාවලදී මේවට ප්‍රතිකාර කළේ අපේ පාරම්පරික සහ ආයුර්වේද
ක්‍රම දෙකම සංකලනය කරමින් අපි වර්තමානයේ මේ වෙන විට මේවා විවිධ අධ්‍යක්ීම් සහිතව අපේ රෝහල් පද්ධතියන් තුල ඒ වගේම පාරම්පරික වෛද්‍යවරුත් මේක ඉතාමත්ම ජනප්‍රිය චිකිත්සාවක් හැටියට මේ වෙනකොට අප රට තුල ජනතාවට ප්‍රතිලාභ ලැබෙන ප්‍රතිකර්මයක් බවට පත් වෙලා තියෙනවා. හොඳයි අපි කතා බහ කරමුකින් යාල් ටීවී හෙල්ත් ටොක් තුලින් ආයුර්ද වෛද්‍ය අජිත් උපශාන්ත සමගින් දැන් වතරමනේ දැන් මෙවැනි විශේෂයෙන් දැන් මේ අස්ති බිඳීම අස්ති භග්නයන් අතරම් අපි කියනවා මෙවැනි ට්‍රෝමා තත්ත්වයන් ඇතිවීම විශේෂයෙන් දැන් වර්තමානයේ ගත්තොත් වැඩිපුරම ආබාධ වලට ගොදුරු වෙනවා කියලා වාර්තා වෙන රිය අනතුරු නිසා රෝඩ් ට්‍රැෆික් ඇක්සිඩන්ට්ස් නැත්නම් මේ මාර්ගයේ සිදුවෙන අනතුරු නිසා ඒ අනතුරු වලින් සමහර වෙලාවට ජීවිත අහිමි වෙනවා සමහර වෙලට මොළයට හානි වීම නිසා අවසානයේ තමන්ගේ කන්ඩිෂන් නැත්නම් සිහිය මදපවණින් පවත්වාගෙන අපි කියන කෝමා තත්ත්වයට පත්වන අවස්ථා අපි දකිත වෙනවා ඒ අතරතුර මේ අස්ති භග්නයන් විශාල වශයෙන් වාර්තා වෙනවා ඒ වගේම වැඩබිම් වලදී වෙන්න පුළුවන් අනිකොත් ගෘහාශ්‍රිතව වෙන්න පුළුවන් දැන් මා කැමති මේ පිළිබඳ සංසන්දනයක් එක කතා කරන් දැන් සුලභමව ගත්ත ශ්‍රී ලංකාව තුළ දැන් විශේෂයෙන් ඔබ නියෝජනය කරන ජාතික රෝහල් විශේෂයෙන් ආයුර්ද ජාතික රෝහල් ප්‍රධාන රෝහලක් බොරැල්ලේ පිහිටා තිබෙන දැන් මේ ස්ථානයට වගේම සමස්ත වශයෙන් ගත්තම මොන වගේ අනුතුරු වලද සුලභතාවයක් මේ අවස්ථාවවලට ශ්‍රී ලංකාවේ පෙන්වන්න කරන්නේ ඇත්තටම මේ අනුතුරු රියා අනුතුරු වලදී තම බොහෝ දුරට මේ අස්ති බිඳීම් බොහෝ දුරට සිදු වෙන්නේ මේ රියා අනුතුරක් සිදු වුණු වහාම බොහෝ දුරට රෝගීන් ඇතුළත් වෙන්නේ බටහිර රෝහල් වෙත ඒ රෝහල් වලට ඇතුළත් වෙලා ඒක සමහරක් විට සිහි නැතිවීමක් වෙන්න පුළුවන් රියනතුරුකදී. එතකොට ඒ අවට ඉන්න ජනතාව බොහෝ දුරට රජයේ බටහිර රෝහලකට තමයි මේ රෝගීන් යොමු කරන්නේ. එතකොට එහිදී ඒගොල්ලෝ කරන්න පුළුවන් මේක හඳුනා ගැනීම සඳහා එක්ස්රේ පරීක්ෂණ ඒ වගේ දේවල් කරලා ඒගොල්ලන්ට කරන්න පුළුවන් උපරිම චිකිත්සාව කළාට පස්සේ බොහෝ දුරට රෝගීන් යොමු වෙන්නේ ආයුර්වේද රෝහල් වෙත. ඒ අපේ රෝහල් වෙත යොමුනකොට ඒගොල්ලෝ අදාළ වෛද්‍ය පරීක්ෂණ සිදු කරලා තමයි එන්නේ. එතකොට අපිට ඒක පහසුවෙන් හඳුනා ගන්න. ඉන් ඉදිරියට අපේ චිකිත්සාව බොහෝ දුරට සිදු වෙනවා. මේකෙදි බොහෝ දුරට සිදු වෙන්නේ මේ රියානතුරු වලින් පැමිණෙන රෝගීන් තමයි. එහිදී බොහෝ දුරට බසයක් ගත්තොත් බස් එකකින් බහින්න ගිහිල්ලා. එහෙම නැත්නම් බ්‍රේක් ගැසීමක් හින්දා ඉදිරියට විසික් වෙලා ගිහිල්ලා සිදුවන හානි. ඒ වගේම වෙනවා පාරේ වර්තමානයේ පාරේ ගමන් කරන ගමන් දැන් මේ තින පාවහන් විලාස හින්දා බොහෝ දුරට කාන්තාවන් තමයි මේකට ගොදුරු වෙන්නේ යන ගමන් කකුල් පැටලිලා වැටෙනවා ඒ වගේ වෙලාවට බොහෝ දුරට ඒගොල්ලෝ අත තියනවා බිමට අත තියෙනකොට අතේ බොහෝ දුරට මේ අපේ මණික් කටුව සන්ධියෙන් බොහෝ දුරට අස්ති බිඳීම් වෙනවා ඒ වගේම පෙරලිලා වැටීම තුළ අපේ ගුල්ප සන්ධියෙත් බොහෝ දුරට සිදු වෙනවා මෙන්න මේ දෙකේ තමයි ඉතාමත්ම බහුලවම අස්ති බිඳීම් සිදු වෙන්නේ අත් දෙකේ සහ පාදයේ තමයි මොකද මේ දෙක තමයි බොහෝ දුරට භාවිතා කරන්නේ ඊට අමතරව බොහෝ දුරට සිදු වෙනවා දැන් බොහෝ දුරට නිවෙස්වල තියෙන්නේ ටයිල් කරපු බිම් තියෙන මේ ඉඩ කඩක් තියෙන්නේ මේ ටයිල් තුල ලිස්සා වැටීම ඉතාමත්ම ශනිකයෙන් වෙනවා ඒ වගේම මේ ටයිල් එක බොහොම ශක්තිමත් වැටිච්ච ගමන් බොහෝ දුරට මේ උකුල් සන්ධියේ අස්ති බිඳීම් තමයි බොහෝ දුරට මේක වයසට යාමේදී ඉතාමත්ම බහුලයි. එහෙම බිඳිලා බොහෝ දුරට ප්‍රතිකාර සඳහා යොමු වෙනවා. ඇතැම් අවස්ථා ප්‍රතිකාර රහිතයි, ඇතැම් අවස්ථා ප්‍රතිකාර සහිතයි. වතරමන දැන් ඒකත් එක්ක මට තව අහරස් ප්‍රශ්නයක් තමයි දැන් ළමුන් සම්බන්ධයෙන් කතා කරනකොට විශේෂයෙන් පාසල් ළමුන් පාසලේදී විවිධ ක්‍රීඩා වලට යොමු වෙනවා විවිධ බාහිර කටයුතු වලට යොමු වෙනවා දැන් මේ අවස්ථාවන් වලදීත් මේ අස්ති බිඳීම් නැත්නම් අස්ති වලට අස්ති භග්නයන් සිදු වෙන්න පුළුවන් ට්‍රෝමා තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් දැන් එවැනි තත්ත්වයන් වාර්තා වෙනවද ඔබේ රෝහලට වාර්තා වෙනවා බොහෝ දුරට කුඩා ළමයි සෙල්ලම් කරනකොට එක දරුවෙක් අතක් කරකවන්න පුළුවන් සමහර විට ගහන්න පුළුවන් ඒ වගේම වැටෙන්න පුළුවන් දුවනකොට වැටෙන්න පුළුවන් විශේෂයෙන්ම ක්‍රීඩා අවස්ථාවලදී වර්තමානයේ පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ මේ වර්තමාන ප්‍රජාවගේ අස්ථිවල දුර්වලතාවයක් තියෙනවා ඒක බොහෝ දුරට මම හිතන්නේ මේ කෑම රටාවත් සමග ආහාර රටාවත් සමග සිදුවෙන දෙයක් මේ අස්ථිවල ශක්තිමත්භාවය බොහොම අඩුයි ඒ කියන්නේ ඔබ කියන්නේ අස්ථියට ඒ කියන්නේ බරදරා දී පෝෂණය අස්ථියේ පෝෂණය අස්තිය පෝෂණය වීම ප්‍රමාණවත් නැහැ. ඒකට මං හිතන්නේ දැන් අපේ පදාර්ථ පහක් තියෙනවා.
කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් මේදය කනිජ ලවණ සහ විටමින් වර්ග මේවා මේ තියෙන ආහාර රටාව තුළ මං හිතන්නේ අපේ සමාජයට ලැබෙන ප්‍රමාණය අඩුයි කියලා. අපි බොහොම ක්ෂණික ආහාර වලට යන්නේ ඒ තුළ පෝෂණයක් නැහැ. අපි ගමේ ආහාර රටාව තුළ පවතින පෝෂ්‍ය පදාර්ථ මේ රටාව තුළ නොලැබීම මං හිතන ලොකු හානියක්. ඒ තුළ මේ ඉන්න වර්තමාන පරම්පරාවේ අස්තිවල ශක්තිමත්භාවය බොහෝ දුරට අඩුයි. මේ නිසා ඒ අය හානි වලට අස්තිවල බිඳීම් වලට යොමු වෙනවා වැඩි. ඒක වැදගත් තමයි දැන් ක්‍රීඩා වල විශේෂයෙන් ක්‍රිකට් වෙන්න පුළුවන් මල්ල ක්‍රීඩා වෙන්න පුළුවන් විවිධාකාර ක්‍රීඩා වලට යොමු වෙන උදවියත් සමහර බොහෝ වෙලාවට අපි දැකලා තිබෙනවා මේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමවේද වලට අනුව ප්‍රතිකාර ලබා ගන්න යොමු වෙනවා ඒක ඉතා සාර්ථකයි කියලා සමහරු කියනවා නෑ ටිකක් කල් ගත වෙනවා කියලා. අතන දැන් මේ ක්‍රීඩා වලට සම්බන්ධ උදවියත් මේ වගේ ප්‍රතිකාර සඳහා යොමු වෙනවා. මම කිව්වාගේ ආහාර රටාවේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේක අපි දන්නවා අපේ මාංශ පේශී තියෙනවා. මේ මාංශ පේශී ඉතාමත්ම ශක්තිමත් විදිහට ඒගොල්ලෝ ව්‍යායාම වලින් ඒවා ක්‍රීඩකෙක් හදන්න යම් ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය තුළ ඒගොල්ලෝ කරගෙන යනකොට නමුත් මේ ආහාර රටාව බලපානවා. මේක මේ වෙන පැත්තකට යනවද දන්නේ නැහැ. ආහාර රටාවකින් ද මේ අස්ති වල දෙන්න ඕන ශක්තිය දැන් අපි හිතමු අපි පොඩි කාලේ මීටර් 1000ක් දුවනවා කියලා. නමුත් වර්තමානයේ බොහෝ පිරිසකට ඒ දුර දුවන්න බෑ. මොකද මේ මාංශ පේශි වල ශක්තිමත්භාවය නැති නිසා ඒගොල්ලන්ට දුවා ගන්න බෑ. හති එනවා. එතකොට මේ තුල මේ ශක්තිමත්භාවය නැති දේ බොහෝ දාර අපි කියන්නේ කෙන්ඩ පෙරලෙනවා වගේ මේ වගේ තත්ත්ව ඇවිල්ලා වැටිලා බොහෝ දුරට හානි වෙනවා. එහෙම යොමු වෙන රෝගීන් ඉන්නවා. ඒ වගේම මේ දැන් ඔය දැන් තියෙනනේ ජිම් ගිහිල්ලා ජිම් යනවානේ. මේ ජිම් ගිහිල්ලත් විවිධ විදිහට ආඝාත වලට ලක් වෙලා අපි වෙත රෝගීන් වාර්තා වෙනවා. ඒ බොහෝ දුරට මේවා දරා ගැනීම නොහැකියාව තමයි මේ තියෙන්නේ. ඇතම ඔහු සඳහන් කළා මේ අපිට ලැබෙන පෝෂණ නිසි පෝෂණයක් ප්‍රශස්ත මට්ටමින් ලබා නොගැනීම කියන කාරණෙත් එක්ක ශරීරයේ කාය කර්මීය ක්‍රියා නිවැරදි මට්ටමින් නොකිරීමේ නැත්නම් වැඩි මට්ටමට ඒවා ශක්තිය විදිහට පරිවර්තනය නොවීම නිසා අපිට අර දරා ගැනීමේ හැකියාව ටොලරන්ස් කියන එක අඩු වෙලා තිබෙනවා. ඒක පොදු කාරණයක් විශේෂයෙන් මේ ආර්ථික අර්බුදයක් තුළ අපි සිටියදී. නමුත් ඒ පිළිබඳ පුළුවන් උපරිමයෙන් සැලකිලිමත් වීම තමයි වටින්නේ ජීවිතයක් ඉදිරියට සාර්ථක කර ගැනීමේදී. වදතුමනි මා ඒ සමග ඔබෙන් විමසන්න කැමති දැන් මේ වෛද්‍ය ප්‍රතිකාර විශේෂයෙන් ආයුර්වේද වෛද්‍ය රෝහලට මේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන වයස් කාණ්ඩයන් ගත්තොත් අපි බොහෝලාට දකින ටිකක් වයෝවෘද්ධ උදවිය මේ සඳහා යොමු වීම යම් ප්‍රවණතාවක් තියෙනවා. හැබැයි ඊට සාපේක්ෂව ගත්තොත් තරුණ උදවිය යම් ආකාරයක දැනුවත් වීමකින් යුක්තව මේවට යොමු වීමේ යම් සම්භාවිතාවයක් ප්‍රවණතාවයකුත් අපි දකිනවා. මොන වගේ වයස් කාණ්ඩද වෛද්‍යතුමනි මේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අවිශේෂන ආයුර්වේද වෛද්‍ය රෝහලට යොමු වෙන්නේ කැඩුම් බිඳුන් සම්බන්ධ? මෙහිදී මං ආකාර දෙකකට පැහැදිලි කරන්න කැමතියි. බොහෝ දුරට අවුරුදු 50ට වැඩි කණ්ඩායම් පැමිණෙන්නේ ඒ අය නිවසේ කරන සාමාන්‍ය ක්‍රියාකාරකම් වලදී සිදුවන්නා වූ අනතුරු හින්දා ඊට අමතරව අවුරුදු 15යි අවුරුදු 45 50 දක්වා බොහෝ දුරට කණ්ඩායම් පැමිණෙන්නේ මේ පාරේ ගමන් කිරීමේදී සිදුවෙන බොහෝ අනතුරු. මං අර කිව්වා වගේ පහවහන් යුගල තමයි ගොඩක් දුරට බලපන්නේ. විශේෂයෙන්ම කාන්තාව තමයි වැඩි. දැන් අපේ රෝහලේ ගත්තොත් 60%කට 70%කට වැඩි පිරිසක් ප්‍රතිකාර සඳහා ඉන්නේ කාන්තාව. ඉතාමත්ම අඩු පිරිසක් තමයි පිරිමි. මේ කාන්තාවන්ගෙන් ගොඩක් බැලුවාම මේ හේතුන් තමයි. කියන්නේ ඒගොල්ලෝ වැටීම හින්දා තමයි මේ සිදුවීම වෙන්නේ. බොහෝ දුරට වෙන්නේ ඔය මේ පාවහන් පැටලීලා වැටිලා තමයි බොහෝ දුරට වෙන්නේ. ඒ වගේම දැන් පාරේ තියෙන ඇතැම් දුර්වලතා තියෙනවා, වලවල් තියෙනවා. මේව පේන්නේ වැස්සේදී ගිහිල්ලා වැටිලා ඇත්තටම දරුණු විදිහට මේ අස්ති බිඳීම් සිදු වෙලා තිනවා. ඒ වාගේ දේවල් බොහෝ දුරට වාර්තා වෙනවා. වැඩිපුරම කාන්තාවන් තමයි අවුරුදු 15ත් 45ත් අතර කාන්තාවන් තමයි බොහෝ දුරට වාර්තා වෙන්නේ. ඊට එහා ගොඩක් අය එනවා. දැන් මේ අපේ කොඳුනාරටි එහෙම නැත්නම් කශේරුකා පද්ධතියේ සිදුවන්නා වූ යම් යම් වෙනස් වීම් හින්දා බොහෝ දුරට වාර්තා වෙනවා. මේකෙත් කාන්තාවන්ගේ කණ්ඩායම තමයි බෙහෙවින්ම වැඩි. පිරිමි ප්‍රමාණය අඩුයි ඇත්තටම. ඔව්. ඔතනම දැන් විශේෂයෙන් මේ වයස් කාණ්ඩ සම්බන්ධයෙන් විශේෂයෙන් දැන් මෙතුමා බාහිර රෝගී අංශය නියෝජනය කරන නිසා ඒ හරහන රෝගීන් ඇතුළත් වෙන්නේ රෝහල් පද්ධතියට. එතකොට ඒ පිළිබඳ හොඳ දැනුමක් එතුමාට තිබෙනවා. මම කැමතියි දැන් මේ හා සම්බන්ධව දැන් මේ ප්‍රතිකාර සඳහා යොමු වීමට පස්සේ සමහරු යම් යම් නිගමන වලට එළඹෙනවා. මේක මෙච්චර කාලෙකින් කරන්න පුළුවන් කමක් තිබෙනවා වෙනත් ප්‍රතිකාර ක්‍රමයකින්. හැබැයි
මේ ප්‍රතිකාර ක්‍රම තරමක් මේක දිග්ගැස් වෙනවා තරමක් කල් යනවා සමාන කරනව නැහැ මේක ප්‍රතිකාර දිග්ගැස් වුණාට ඉතා සාර්ථකයි ඉතා නිමාවකින් යුක්තව තිබෙනවා ඒක කම්ප්ලීට්ලි ඒ දේ අපිට ඇෂුවර් කරන්න පුළුවන් ෂුවර් වෙන්න පුළුවන් මේ දේ නිට්ටාවටම සෝ වෙනවා වගේ වචනෙත් මම කියන නිට්ටාවටම සෝ වෙනවා කියලා බොහෝ දෙනෙක්ගේ කියන කණින් අපිට ඇහිලා තියෙනවා කියන කතාවලු දැන් අදටම මෙන්න මේ විවේචන අපිට සාධාරණීකරණය කරන්න පුළුවන් ප්‍රතිචාරයක් ඔබට දෙන්න පුළුවන් පුළුවන් ඇත්තටම යම් අස්තිබිඳීමක් සිදුවුණු වහාම එහෙම නැත්නම් දවස් දෙකක් තුනක් ඇතුළත අප වෙත යොමු වුණොත් බොහෝ දුරට දැන් බොහෝ දුරට එන්නේ මං කිව්වා වගේ අර ගුල්ප සන්ධිය සහ මේ මණික් කටු සන්ධියේ භග්න වලින් තමයි දැන් මණික් කටු සන්ධියේ සිදුවෙනවා දැන් බටහිර ක්‍රමයට කියන එක කොලස් ෆ්‍රැක්චර් කියලා මේ වාගේ ෆ්‍රැක්චර් එකක් වෙලා ආවහම බොහෝ දුරට බටහිර ක්‍රමයට ගිහිල්ලා මම මේක කියන එක වැරදිද දන්නේ बटहिर क्रमेट गिहिल अर पीओपी के लिए प्लास्टर ऑफ पेरिस मेक योदला सती तुना खतर गिहिल आवट पास अपिट सिद्धवे मेक मेक सार्थक विधियट सकस्कल पीओपी के दम गटल वक्वेन है बहु दुरट हिम मुकुत नेतु पीओपी के इतरक दाले वेनव अर अस्त निशि पारधि सकस्कर नेतु यही बहु दुरट में अंगिली नवागनी में अपहास होती नो मैनिक कटु सांधी अत नवागनी में अपहास होती नो नमूत अपि गावट हिम अवस्थाव के यमुनुत अपिट करन्न सिद्धवेन्न मे थदवेलातीन अस्ति टिक बुरुल करला तम अपिट हदन्न वेन्न एतकोट एक बुरुल करन्नत अपिट सति देक तुनक कालयक यनवा එතකොට මාස එකහමාරක් දෙකක් විතර මේ චිකිත්සාවට යනවා. නමුත් එසේ නොවි ප්‍රථමයෙන්ම අපි වෙතට යොමු වුණොත් අපිට මේ අස්ති විඳීම සති දෙකක් ඇතුළත සුව කරන්න පුළුවන්. ඒක තමයි මේ කාලයේ වෙනස තියෙන්නේ. මුලින්ම යොමු වුණොත් අපිට යන කාලය අඩුයි. කල්ගත වෙලා යොමු වුණොත් අපිට සිද්ධ වෙනවා මේ අස්තිය සකස් වෙලා තියෙන ආකාරයට අනුව නැවත බුරුල් කරලා සකස් කරන්න. මේකට තමයි කාලය යන්නේ. බොහෝ දුරට මගේ අත්දැකීමේ හැටියට දැන් අවුරුදු 5ක 6ක මේ ප්‍රථමයෙන්ම යොමු වුණොත් බොහෝ දුරට සුව වෙනවා විශේෂයෙන්ම දැන් තැල්මක් වෙලා ආවොත් එහෙම අපි සතියක් දෙකක් ඇතුළත සමහරක් වෙයි සතියෙන් අපි දවසක් සවුඳ බදා සිකුරත් තමයි අපි සායනේ තියෙන්නේ ඕවාගේ දවස් 3ක් 4ක් කරනකොට බොහෝ දුරට සුව වෙනවා එතකොට අපි ඒගොල්ලන්ට ගෙදරදී තෙල් ටිකක් දීලා ගා ගන්න කියනවා එච්චරයි බොහෝ දුරට මේ प्रथम यौमेन रोगी इक्मनिम सुबन एक अपे पत्वर्ग तीन वितामात्म वेगेन क्रियात्मक अतमे सुवीम की अपे स्वाभाविक सिद्धुन रटा वोनमें अस्थि अभिंदुन मेक स्वाभाविक क्रमेक्तन मे अस्थ सुवीमे नमूत अभी करे मे सुवीम वेगवत्कने मुखदेतंट अवश्य इनसाइम वर्ग तीन वोषणीय तीन अवश्य मेव ගේ ක්‍රියාකාරීත්වය පරිවෘත්තීය ක්‍රියාකාරීත්වය එතන අපි වේගවත් කරනවා වේගවත් කරලා මේක සන්දානීය කියන්නේ අපි කියන්නේ අස්තිය බිඳිච්ච අස්තියක් සුව වෙනවා කියන්නේ අපේ චිකිත්සා හැටියට සන්දානීය කරනවා කියන එක මේ සන්දානීය කරන එක වේගවත් කරන එක තමයි අපේ ප්‍රතිකාර වලින් කරන්නේ දැන් උදාහරණයක් හැටියට කැඩිලා ආපේහෙකට අපි චලනීය වෙන්න හොඳ නැහැ අස්තිය බිඳිලා ආවට පස්සේ ඒක චලනීය නොවි පවත්වා ගැනීම තමයි වැදගත්ම ඒ චලනීය නොවෙන්න තමයි බටහිර ක්‍රමවේදය තුල පීඔපී එක දාන්නේ අපි තුල අපි කරන්නේ ඒක පතුරු තියලා ඒකට එක එක ස්ථානය අනුව ඒකේ ප්‍රමාණය වෙනස් වෙනවා පතුරු වල ඒ පතුරු තියලා අපි මේක චලනීය නොවන විදිහට හොඳින් ගැට ගන්නවා පත්තු තියෙනවා අපි තෙල් වර්ග තියෙනවා පත්තු තියෙනවා ඒකට වැදගත් වෙන තියලා ගැට ගහුවට පස්සේ මේක හොඳින් මේ සුවවීම වෙනවා ඒකට අවශ්‍ය උපදෙස් අපි දෙනවා රෝගීන්ට මේවා විශේෂයෙන්ම ඇල් වතුරෙන් තෙමන්න එපා කියන එක ඇතම් රෝගීන් එනවා තුවාල වෙලා ඒ ආශ්‍රිත තුවාල වෙලා ඒකටත් අපි ප්‍රතිකාර කරන ගමන් තමයි අර දේවල් කරන්නේ ඇත්තටම ගොඩාක් සාර්ථකයි පතරමනේ මට අතුරු ප්‍රශ්නයක් ආවා දැන් ඔබතුමා ඔය පිළිබඳ මේ පිළිබඳ කතා කරනකොට දැන් ඔබ විශේෂයෙන් ආයුර්ද රෝහලේ බාහිර රෝගී අංශය නියෝජනය කරනවා සහ ඒ සායනය පිළිබඳ ප්‍රධාන වෛද්‍යවරයා වශයෙන් කටයුතු කරනවා දැන් මෙහිදී හදිස්සි අනතුරු වෙලා පාරදී හදිස්සි අනතුරු වෙලා සමහරවිට 19 අනුවට කතා කරලා හෝ මේ එන රෝගීන්ට ප්‍රථමාධාර සමහරවිට දෙනෙක් ලබා දෙනවා වෙන්න පුළුවන් මේ අස්ති බක්නයක් වුණාම පතුරු තියලා බෑන්ඩේජ් කරලා බැඳලා ඉනවා වෙන්න පුළුවන් මම ඔබෙන් අහන්නේ මේ හදිස්සි අනතුරු රෝගීන් වාර්තා වීමේදී ඔවුන්ගේ ප්‍රවණතාවයක් තියෙනවද ආයුර්ද ප්‍රතිකාර සඳහා හදිස්සි අනතුරු අංශයට යොමු වෙන්නේ
බොහෝ දුරට මම ඒකයි කිව්වේ මේ හදිසි ප්‍රතිකාර වලදී දැන් රෝගියාට සිහිය තියෙනවා නම් එයාගේ කැමැත්ත බොහෝ දුරට තියෙන්නේ බටහිර පැත්තට. ඔව්. දැන් ඔබ ඔහලේ අපේ වෙලා අපේ පැත්තට ආවොත් අපි ඒකට අදාළ ප්‍රතිකාර කරනවා බාර අරගෙන. අගේ හදිසි ප්‍රතිකාර ආශ්‍රය ප්‍රතිකාර කරනවා අපේ වාට්ටු තියෙනවා ඊට අදාළ අපි වාට්ටු වලට ඇතුළත් කරලා මේ අදාළ ප්‍රතිකාර ටික සිදු කරගෙන යනවා. එකත් එත හොඳ පණිවිඩයක් සමාජයට වදිතුමනේ දැන් අපි බොහෝ වෙලාවට අපේ හිත අපේ නැත්නම් අපි බලාපොරොත්තු වෙන්නේ ඉතා ඉක්මනින් මේ ඇලෝපති නැත්නම් බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව ප්‍රතිකාර ගන්නට ඉතා ඉක්මනින් හැබැයි සමහර අවස්ථාවලදී ඉතා ඉක්මනින් ගන්න ප්‍රතිකාර අපි කියන්නේ අර ඉක්මන් පැහැදීම ඉක්මන් කලකිරීමට හේතු වේ කියලා සමාජයේ කේමනක් තියෙනවා ඒ නිසා සමහර පැහැදීම් වලදී බුද්ධිමත්ව තව කෙනෙක්ගේ උපදෙස් අනුශාසනා අරගෙන ඒ පිළිබඳ සොයලා බලන්න කියන කාරණයක් මේ ඔස්සේ මතක් කරන්න කැමැති ඒකෙන් කියන්නේ නැහැ මේ බටහිර වෛද්‍ය ක්‍රමයේ අතහැරලා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට යොමු වෙන්න කියලා කැමැත්ත ඔබ සතුව තිබෙනවා තෝරා ගැනීම ඔබට අයිතිය තියෙනවා හැබැයි ඔබ නිවැරදිව දැනුම්වත් වෙන්න මම කැමැති වතුරමනේ මේ අතරින් තවත් පැතිකඩකට අපේ සාකච්ඡාව ගෙනෙන්න දැන් මේ ආයුර්වේද ප්‍රතිකාරයක් ලබා ගැනීමේදී අපි කියනවා දැන් හිසේසට පාදාන්තයේ දක්වාම ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේද සකස් කර තිබෙනවා එදා අතීතයේ පටන් දැන් මේ භග්න පිළිබඳ අපි කියන්නේ අස්ථි බිඳී ෆ්‍රැක්චර් සම්බන්ධව කතා කරනකොට මේ විවිධ ස්ථානයන් වල සිදු කරනව ක්‍රියාදාමය නැත්නම් ඒ ක්‍රියාකාරීත්වය වෙනස් එකිනෙකට සාපේක්ෂව අපිට පුංචි උදාහරණයක් එක පැහැදිලි කිරීමකට කරන්න ගෙන්න පුළුවන්ද මේ ස්ථානය අනුව මේ ට්‍රීට්මන්ට් එක නැත්නම් ප්‍රතිකාරය ලබා දෙන ස්ථානය අනුව කොහොමද මේ ප්‍රතිකාර විදිය සකස් වෙන්නේ සහ ඊට අදාළව ගත්ත සංකූලතාවයම ඇති වුණොත් ඒවා මගහැරවා ගන්නට මනවද ගන්න පුළුවන් ක්‍රියාමාර්ග දැන් මම කලිනුත් පැහැදිලි කරපු විදිහටම යම් භග්නියක් සිදු වුණොත් ඒ භග්නිය සිදු වුණු ස්ථානය චලනීය නොවී තියා ගැනීම තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. ඒ හින්දා දැන් අපි හිතමු උකුල් සන්ධියේ අස්ති භග්නියක් වෙලා ආවොත් ඒ රෝගියාට ඇත්තටම නැගිටලා ඇවිදින්න අපහසුයි. ඒ හින්දා ඒ රෝගියා අනිවාර්යයෙන්ම ඇඳක තියලා තමයි අපි ප්‍රතිකාර කරන්නේ. එතකොට ඇඳක තියලා ප්‍රතිකාර කරනකොට ඒ රෝගියාට චලනය වෙන්න මුකුත් බෑ මොකද අපි දිගට පතුරු තියලා තමයි බඳින්නේ එතකොට මේ රෝගියා නොසෙල්වා තබා ගැනීම එයාගේ භාරකරුවන්ගේ වැඩ මේ කාර්යයක් ඒ වගේම දැන් අපි හිතමු මැණික් කටු සන්ධියේ භග්නයක් වෙලා આવොත් අපි ඒක පතුරු තියලා බැඳලා ඒ අත මේ එල්ල කරෙන් උරමාවක් දාලා අපි එල්ලගෙන ඉන්න දෙනවා එතකොට මේක ඒ රෝගියා චලනය නොකර තබා ගන්න ඕනේ තෙමන්නේ නැතුව ඒ වගේම නියමිත අපි දෙන දිනවලට ප්‍රතිකාර සඳහා යොමු වීම ඉතාමත්ම වැදගත්. ඇතැම් අය ඒක කල් ගිහිල්ලා එනවා. ඒ කියන්නේ අපි දින කාලය පහු වෙලා එනවා. එතකොට අර එතන තින් එතනට වෙන්න පුළුවන් හානිය වැඩි මේ අස්ති බිඳීම සිදු වෙලා තියෙන තැන. සමහරට මේ පත්තු වල සැරට ඒව තුවාල වෙන්න පුළුවන් කල් යනකොට. ඒකට අපි දවසක් හරි දවසක් තෙල් දාලා අත ගාලා ඒක නිසි විදිහට කරනවා. අදට පුංචි කරස් ප්‍රශ්න. දැන් ඔබතුමා කිව්ව මේ තෙමන්නේ නැතුව තියා ගැනීම නිශ්චලව තබා ගැනීම අංකයක තෙමන්නේ නැතුව තබා ගැනීම තවත් කාරණයක් අංක දෙකකින්. දැන් අපි ඒ ස්ථානය පිරිසිදු කරන්න ක්ලීනින් කරන්න එතකොට කොහොමද මේක තෙමන්නේ නැතුව ක්ලීනින් කරන නැත්නම් ඩ්‍රයි වියලි විදිහට තියාගෙන ඉන්නවද? අපි කියන්නේ උණු වතුරෙන් සෝදන්න පුළුවන්. නමුත් අස්ති භග්නියක් වෙලා තියෙන කෙනෙකුට කිසි විටකවත් අපි කියන්නේ නැහැ ඒ අපි තියලා තියෙන පතුරු ගලවලා මේ සෝදන්නේ කියලා. ඒක අපි ගාවට යොමු වුණාට පස්සේ අපි ඒක නිසි පරිදි පිරිසිදු කරනවා තෙල් වලින්ම පිරිසිදු කරලා අපි ඒ අදාළ චිකිත්සාව කරනවා. ඒකත් එක තවත් අමතර ප්‍රශ්නයක් ආවා. දැන් අපි දන්නවා සමහර මේ බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව ගත්තොත් සමහර මේ ඕතොපෙඩික් සර්ජරි වලින් පස්සේ ෆිසියෝതെරපි මේ විශේෂයෙන් මේ මේ ෆිසියෝതെරපි කියන ක්‍රමවේදය තුළින් මෙය පෙර තත්ත්වයට හැසිරීමට නැත්නම් අපි කියන ඔය ක්‍රියාකාරී තත්ත්වයට පත් කරගන්නට උත්සාහ කරනවා. ඒ සඳහා ව්‍යායාම ක්‍රමවේද තියෙනවා. විවිධ ඉරියව් වලට යන්නට වෙනවා. දැන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මෙවැනි අස්ති භග්නයකට ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව මේ වගේ බටහිර වෛද්‍ය ක්‍රමයේ තියෙන ෆිසියෝതെරපි වගේ ක්‍රමවේදයක් අනුගමනය කරනවද? අපි සාමාන්‍යයෙන් දැන් රෝගියෙක් පැමිණියාම එයාගේ චලන හැකියාව බලනවා. ඒ ප්‍රතිකාර කරන අතරතුර චරණ හැකියාව බල බල ඒකට අදාළ ප්‍රතිකාරයත් අපි දැන් ඔය කියන ෆිසියෝതെරපි වගේම ක්‍රමවේදයක් අපේ චිකිත්සාව තුළ තියෙනවා. අපි ඒක ඒ මොහොතේ තමයි ඒ රෝගියාට සිදු කරන්නේ. නැත්නම් අපි විශේෂයෙන් මේ ෆිසියෝതെරපි වලට එන්නේ කියලා අපි ප්‍රතිකාර කරන්නේ නැහැ. නමුත් අපේ චිකිත්සාව යන කාලය තුළම අපේ අපිම කරනවා ඒ අදාළ කාර්යය. හොඳයි. වෛද්‍යමනේ අපි අවසානයේදී මතක් කරමු දැන් ඔබ විශේෂයෙන්
බොරල් ආයුර්වේද ජාතික රෝහල නියෝජනය කරන්නේ දැන් අපේ රටේ සමහර වෙලාවට මේ බටහිර වෛද්‍ය ක්‍රමයට හෝ අනිකුත් වෛද්‍ය ක්‍රමවලට යොමු වීම පිළිබඳ දැනුම්වත් භාවයක් නොමැති කාණ්ඩත් ඉන්න පුළුවන්. හැබැයි අද වෙන විට නම් සමාජ මාධ්‍ය ඔස්සේ මේ තියෙන දැනුම්වත් වීමත් එක්ක බොහෝ දෙනෙක් දන්නවා කරන්න ඕනේ මොකද්ද නොකරන්න ඕනේ මොකද්ද යොමු විය යුත්තේ කොතනද කියන කාරණා පිළිබඳ මේ රෙෆරල් සිස්ටම් එකක් නැති වුණාට සමාජ මාධ්‍ය ඔස්සේ හෝ යම් ආකාරයක දැනුම්වත් වීමක් තිබෙනවා අපේ මාධ්‍ය ප්‍රධාන මාධ්‍ය ධාරාවේ මාධ්‍ය වගේ आयुर्वेद वैद्य क्रमेट जनता පවතින ජනප්‍රියතාවය ඒ වගේම ඇතැම් බොහෝ මාධ්‍ය වලින් සිදු කෙරෙන දැනුවත් කිරීම එක්ක බොහෝ දුරට රෝගීන් ප්‍රිය වෙන්නේ බටහිර සෞඛ්‍ය සේවාවට යන්න ප්‍රතිකාර ලබා ගැනීම සඳහා. නමුත් මම පැහැදිලිවම කියන්න කැමති ආයුර්වේද සෞඛ්‍ය සේවාව තුලත් අපේ රෝහල් පද්ධතියන් තියෙනවා දීප ව්‍යාප්තවම දීප ව්‍යාප්ත සේවාවක් ආයුර්වේද සෞඛ්‍ය සේවාව මේ හැම රෝහලකම ඊට අදාළ වෛද්‍යවරු ඉන්නවා ඒ සඳහා යොමු වෙන්න විශ්වාසයක් ඇති කරගන්න මේ ක්‍රමය තුලින් රෝගීන් සුව වෙනවයි කියන විශ්වාසය තමයි වැදගත් වෙන්නේ ඒ විශ්වාසය තුල රටේ ජනතාවට පුළුවන් අපේ රෝහල් පද්ධතිය වෙත යොමු වෙලා ඔබේ ප්‍රතිකාරය සාර්ථකව නිම කරගන්න හොඳයි වැඩතුමනි අතරම ඔබ අවසන් වශයෙන් ලබා දුන්න පණිවිඩය ඉතා වැදගත් අපිට විවිධ මත තිබෙන්න පුළුවන් විවිධ අදහස් තිබෙන්න පුළුවන් හැබැයි ඒ මතයන් අදහස් පුද්ගලිකයි ඒක තමන්ට අදාළව තමයි අපි දේවල් ප්‍රකාශනපත් කරන්නේ හැබැයි අපි ලබාගත් ප්‍රතිකාර ක්‍රමයක් පිළිබඳ මතයක් ඉදිරිපත් කිරීමේදී බොහොම සර්වසාධාරණ විදියට ඒක ඉදිරිපත් කිරීම ඉතා වැදගත් වෙනවා නැත්නම් එයින් වෙන්නේ තවත් රෝගින් කාණ්ඩයකට අයහපතක් හෝ යහපතක් වීම යහපතක් වෙනවා නම් ඒක ගැටලුවක් නෑ අයහපත පැතිරෙනවා නම් අයහපත් පිළිබඳ අයහපතට සම්බන්ධ වෙන කාරණා මතවාද සමාජයට එනවා නම් ඒ දේවල් ඉතාමත් නිවැරදි කිරීමේ වගකීමත් මාධ්‍යයට තිබෙන නිසා මම එතුමාගෙන් මේ පණිවිඩය ලබා ගත්තේ මේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සම්බන්ධිතා දියුණු තැනක තිබෙන බටහිර වෛද්‍ය ක්‍රමයක් එක්ක සාපේක්ෂව ගන්නකොට එතන ඒ නිසා ඔබ සතුව තමයි තීරණය තිබෙන්නේ ඔබ කුමන පැත්තට යොමු වෙනවද නැද්ද කියන කාරණේ හැබැයි ඒ ඕන පැත්තකද සාර්ථක ප්‍රතිකාර ලබා ගැනීම ක්‍රමවේද දැන් ස්ථාපනය වෙලා තිබෙනවා කියන කාරණේ තමයි පොදු වශයෙන් අවසානයේ මතක් කරන්න තිබෙන්නේ ඉතින් අද දවසේ මේ විශේෂයෙන් කැඩුම් බිඳුම් චිකිත්සාව පිළිබඳ කරුණු ගැන හර දක්වන්නට එකතු වෙච්ච බොරල් ආයුර්වේද ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ කැඩුම් බිඳුම් පිළිබඳ සායනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ආයුර්වේද වෛද්‍ය අජිත් උපශාන්ත මහතාට ඔබතුමාට බොහොම ස්තුතියි ආයුබෝවන් ඉතින් මේ සමග අද දවසේ මේ හෙල්ත් ටොක් වැඩසටහන මෙතන නිමාවටපත් කරන ඔබට මතක් කරන්නේ ආයුර්වේද ප්‍රතිකාර ලබා ගන්නවා නම් විශේෂයෙන් කැඩුම් බිඳුම් සම්බන්ධව කාරණා ගැන කතා කරනවා නම් ඔබ බොරැල්ල ආයුර්වේද වෛද්‍ය රෝහලට යොමු වෙන්න යොමු වෙලා ඔබගේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය නියමිත ප්‍රමිතින් වලට යටත්ව ප්‍රතිකාර සඳහා යොමු වෙන්න කියන කාරණේ මතක් කරමින් අදට අපි ඔබෙන් සමගන ඔබ සමට සුබ දවසක්